వాక్నెత్త సదమగేందా అందురమ పురుదుకే నా సొందురుమ పారకి యాదున్నా ధరువంసక తెమి తెమి మమ జీవితే ఉవా సదహటే వికియా తరు అందురగిలి నియునా ఉహులా గన్న బెరివు మగే దేసే కదులు అహులా విసికరతే దున్న అసరల్ పరిసమిన్ ఇందువక్ నేర్ సంసార పురుదు కిసిదా నవతిన్న మేలు భంగాన నుమమం మెచ్చర కల్ ఉరేవిది కామరే మకుల్ దల్ నెత్ మగే కామరే నమ్ మేమ నే మొక ఓ ఇతి మగే కామరే మకుల్ దల్ దిబ్బొత్ హే మం ఇదామ కొస్సెన్ కడలే గైన్ కర్నో ములు గే మేమ కరన్న బ్యాని సిసిర ఓ ఇతి ములు గే మేమ కరన్న అమారుయి సిసిర లగునా మే మొగద్దు లగు మీ మొగద్దు మీ కేమ సందహ సల్లి ఇకేన మీ సమాధి మీ సల్లి కానవద పిసుద అప్పద బులమి లగునా మే మహా బ్యాంకో కెడువ కెడువ కిలా కథావక్ గ్యా నీద్ ఓ ఇతి సమాధి మిస్తున్న వద్ద గేమ్ మే బల్ అండుకు సియే కొలగుడు అమ్ము సిసిర ములే హొంద నంద నైది మి కత్తు మి కేమ సంతాసల్లి కియన్ ఏకని మీక దెం అహన్నత్ బై ఏకని కేమ సందహా సల్లి మీ ముఖద్ది మీ కేమ సందహా సల్లి కియాన్నీ హరి మన్ కియన్నంద వెడి ముఖద్ద మన్నం కియన్నీ సమాధి మిస్ మొక్కరి కేమ బిజినెస్ చేస్తారు పిసుద సిసిర ఏమ కియండి పాలుగునోన అత్త మిట ఇంక కాలేట గండి గీలా బట్టిక కరగని కానీ పారాయిని తీయగానే కుడ బతుకున్న నోద కావద్దు దాన్ని ఏమ కన్నోది శిశిర ఏ నమ్మి సల్లి ఏకని మన్నంకి అని లుకునోనా సమాధి మిస్ మొక్కరి జావార మొక్కరినో పిటోరి ఏకని మటన హితా గన్నవద్ బే ఏకని మే ముకుది కియాన్ని అపి గిన్నెల నడు అహముదు ఇపా 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 ఎప్పా మామ మీ గన హుద్దుట కల్పనా కల్ల బలల తిరణయక్ గన్న హరి మా తోయల బలన్నంకు మే వగే వెడగట యద్ది బాం మే వగే వాహనయక్ మౌ మే మైక ఓ కడయక్ నన్ తీనవా ఓ మైని ఏక మరు మే గీ ఆపం మే మన ఇన్నాం నేద నే మంద బా ఉంబలా నీ హై ఉంబలాకి మే జనప్రియత నిసా బాంగ్ గేవెన్ని అపే కాహు అదే హిటాంకు మా వెళ్ళి బలే మటెన్ బే ఓ మంగిన్నా
හොඳයි මහත්තයා. මොනාද මහත්තයෝ ඕනේ? මේ කුල් වතුර බෝතලයක් ගන්න පුළුවන් වේද? ලොකු එකක්ද පොඩි එකක්ද? පොඩි එකක් දෙන්නකෝ. දස වහින්න තිනේ සෑහෙන්. මාගේ අම්මෝ දුන්නා මහත්තයෝ ඇටි හැලෙන්න. පාවලේම යට වෙන්නේ අපි නේ. කියලා වැඩක් නෑ මහත්තයෝ මේ පැත්තේ පාරවල් ඔක්කොම බ්ලොක් වෙලානේ තියන්නේ මේ කානු. කාගෙද යගේ මොන? අර තට්ටු තුනේක? ආ අර රසාංග පෙරේර මහත්තයාගේනේ. කවුද? අර රසාංග පෙරේර මහත්තයා. අහලා නැද්ද? හරි හරි. අර ලොකු බිස්නස්මන් නේ? අන්න හරි. ෂා. මලු ගේ නේද අයියා? ඔව් මහත්තයෝ. දුවලෙම ඉන්නවද මෙයාට? ආ එක දුවෙක් ඉන්නවා. එක දුවෙක් දින්නේ? ඔව් මහත්තයෝ. හරි අයියා මම නම් ගිහින් එන්න. හොඳයි. හම්බෙමයි. හොඳයි හොඳයි. මේ ඉක්මනට වාහනේ හවව ගනි. ඕ මචං මේ මුලින්ම ජගාට කියපන් මේ වැඩේ අත්තල දා ගන්න කියලා ඔළුවෙන්න. ඇයි බා? ඒ ගේ කාගෙද දන්නවද? අද මචං ලොකු බිස්නස් කාවෙක් කියන වසංග පෙවවා කියලා. ඕ ඒ එයාගේ ගේලු බං. ඔබ දන්නවද? මචං එයාට එකම දුවයිලු ඉන්නේ. ඒ තමයි අමන්දා. අපොයි. ඕ ඉන්නේ දෙගා ලොකු නඩුවක් කන්න යන්නේ මේ පාවන. මට ටිකක් දීපන්. යමුද? ගණින්කෝ. වීඩියෝ තින් අඳුර වෙන්න පුළුවන් සම විනාඩි 7කින්. ග්ලෝ ඇන් ලව්ලි වෙතින් ග්ලෝ එක දෙකම යා. එස්එල් සහතිකේ සහිත මැලිබන්නේ හපෝෂ මට විශ්වාසයි. රටේම දරුවන් Tamanගේ වගේ සැලකෙන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. හය ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ලංකාවට ඔන්ලයින් ගණිතයේ ඉංජිනේරු ඉෂාර මදුෂාන්. ආ මලි තේගබ්බෝ. රෂාන් මහත්තයා දැන් එයි හොඳේ? හරි සිසිරාලි. මොකද්ද මේ ඇත්තටම ඔය කාරණාව? අර මේ ෆ්ලැට් වල ප්‍රශ්නේද? නෑ මේ පොඩි උපදෙසක් ගන්න. මෙහෙමයි. සාමාන්‍යයෙන් කරන්නේ නෑ. නමුත් මම කියලා තියෙන. මොකද්ද? ඔය රොෂාන් මහත්තයා ආවට ගියාට එකකේවට අතපත දාන්නේ නෑ. හැබැයි මම ඊයේ ටිකක් තදින් කිව්වා කරුණා කරලා බලලා මේ වැඩේ අනිවාර්යෙන් කරලා දෙන්න කියලා. දැන් ටිකක් බය වෙලා ඉන්නේ. අනිවාර්යෙන් ඒ නිසා කරලා දෙයි. දැන් මොකටද බය වෙලා ඉන්නේ? බය වෙලා ඉන්නේ කියන්නේ මම නෑට අලුතෙන් ෂොට්ස් කියලා දෙන්නේ ඔය අලුත් අලුත් ඒවා. ඒ කියන්නේ මේ ක්‍රිකට් මැච් වලදී ගහන ෂොට්. මොනාදනේ අහන්නේ? ඔය අලුතෙන් මොකක් හරි ටුවර් එකක් යනවා නම් මගෙන් අලුතෙන්ම ෂොට් එකක් ඉගෙනගෙන තමයි යන්නේ. හොඳයි හොඳයි. දැන් නම් ඉතින් අනේ කියලා දීලා කියලා දීලා කියලා දෙන්න දෙයක් නැති තර. මේම සිසිර. මම නම් කියන්නේ තව හිතලා අලුත් දෙයක් කියලා දියා. මං ඉතින් ඔය නිකන් ඉන්න වෙලාවට තව හිතනවා. දැන් ඉතින් කියලා දෙනවා නම් කියලා දෙන්න තියෙන්නේ ඔය අම්පයාට බැට් එකෙන් ගහන්න. ඔය වගේ ෂොට් එකක් තමයි ඉතින්. සිසිර? රොෂාන් මහත්තයා. මේ රොෂාන් මහත්තයා මේ අස්ත මහත්තයාගේ වැඩි අනිවාර්යෙන් කරලා දෙන්න ඕනේ. අස්ත මහත්තයා වැඩි උණයි කියලා හිතා ගන්න ඕනේ. හරි හරි. රොෂාන් මල්ලි මේ මොකක්දයි කේස් එක? පොඩි ඇඩ්වයිස් එකක් ගන්න කියලා ආවේ. ඒ මොකද්ද? නෑ රොෂාන් මල්ලි. නෑ ෆ්ලැට් එකේ නඩුව
මෙතනින් එහාට අපි මොකද්ද කරන්න කියලා වගේ ඇඩ්වයිස් එකක් ඕනි. හරියයි. අපි මුලින්ම කරන්න ඕන අයියේ එදා කෙරුවට වඩා ලොකු උද්ඝෝෂණයක් කරන්න ඕන අයියේ. මං කියන්නේ මීඩියා ගෙන්නලා මේ වැඩේ ප්ලෑන් කරන්න ඕනේ මුළු රටටම දැනෙන්න කරන්න. හොවුනේ. හැබැයි ඉතින් මම ඒක නෙමෙයි අදහස් කරේ. මොකද්ද අයියේ? නෑ ඉතින් මේ ප්‍රශ්න වලට අත දාලා රොෂාන් මල්ලිගේ ඔය ක්‍රිකට් ගහන ජොබ් එකටත් ප්‍රශ්නයක් ඇහිද්ද නැහැ. නෑ 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 අයියේ. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක මගේ ගමේ මිනිස්සුනේ දින සමාජීය ප්‍රශ්නය. ඒ වගේ වැඩකට බැහැලා උදව් කරන්න බැරි තරම් අපේ ඇඟවල් බැඳලා නැහැ අයියේ. නියමයි. නියමයි. අයියලා වැඩේ ප්ලෑන් කරලා දාගන්න මං අනිවාර්යෙන්ම එනවා. මේ මම මීටිමත් දාගන්නද? ඒක හොඳයි නේ. මීටිමත් දාගන්න. හරියන ප්ලෑන් කරනවා. හරි අයියේ. මේ හැබැයි අයියේ මේ රැයකට දාගන්න පුළුවන්ද? එහෙම වුණොත් මට වැඩේට එන්න ලේසි. මීටිම රැයට දාමු කියලා කියන්නේ? හරි හරි. එහෙම පුළුවන් නේ? එහෙම කර එහෙම කරමු. එතන මම ලේසි එන්න වැඩේ. ඒ මම සෙල්ෆි එකක් ගන්න. මේ මං කියන්නද වැඩේ? මොකද බං? ජෙගාට යන්න වෙන්නේ පෙට්ටිය හොඳේ ඕක පස්සේ ගියොත් එහෙම. පිස්සුද බං? මොනවද මේ කියවන්නේ? ඇහුනොත් එහෙම. මේ ජෙගා. ඔන්න අපි හොයාගත්තා. මොකද්ද? අර කෙල්ල ඉන්නද? ඊ අම්මලා පහල ඉන්නව බං ඇයි බං කත්ත බං කද්ද බං වෙන්නේ ඔබ මේ හොරෙන්ද මං බඳින්න ඉන්න කෙල්ලව සෙට් උනොත් එහෙම මේ අම්මා තාත්තා කියලා බඳපන් අපිට නොකියුවත් කමන්නේ ඉතින් බං තාම සෙට් නෑනේ බං මේ අපි හොයාගත්ත ඉන්න දෙන කොහෙද ඔබ බය වෙන්න එපා බය වෙන්නේ නෑ කියපන් මචං මේ අදහස හිතින් අත්තර ගත්තත් කමන්නේ දැම්ම. හේපන් සහන එමෙ කියන්නේ? මේ 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 මට පිස්සු බම් මේ එහෙම එකක් නෑ. මේ උඹට මං ඉන්න උදව් කරන්න. එච්චරයි. කවුද මයිකා? උඹ බයලාද? තිය උඹලා බය කරනවනේ බං. රසංග පෙර දන්නවද? ඔව් රසංග පෙරේර බිස්නස්මන්. එයාගේ දුව. මේක අමන්දා? උඹල කොහමද ඒක දන්නේ? අපි ගියේ බැලුවා ඉතින්. අහල පහලයි කිව්වේ. අත්තිලව. ඔව්. අඩෝ. හේ වුණාට බලපංකෝ සරලකම. ඒක තමයි බං යාගේ ගුණ්ඩුව. ඇයි? බත් අහුනේ ඒකට නේ බං. ඒක නේ බං. ඔන්න කිව්වා ඕන මගුලක් කරගනින්නද? මේ මේ මූ බයේ බං. මූ ගණන් ගන්න ඕනේ නැහැ. මං බඩ උදව් කරන මූ බයේ ඉන්නේ. ඒකනේ බං. අයිබ මොනාටද මං බය වෙන්නේ? යකෝ අකමැති වුණොත් එම් වෙඩි තියලා දා යකෝ. සල්ලිනේ. සල්ලි නම් මොකද්ද බං? නේ? ඔව් ඕන දෙයකට මූණ දෙමු. සල්ලි සබම්බ. මේ නම් පොඩි බඩ ගින්නක් එනවා. තෝසිනේ. උඹලා දෙගෙන ආපු good news එකට තෝසේ පූරි දෙක There are stars live in concert, Australia, Melbourne, 8th June, Besant Centre, Burwood, Sydney, 14th June, Performance Hub, Stanhope Gardens, 15th June, Brisbane, St. John's Anglican College, Forest Lake. වාරිකේ හයිබ්‍රිඩ් කරලා කන්ට්‍රෝල් එක අතට ගන්න. දැන්ම LB ලීසින් එකට කෝල් කරන්න. හා ලොකු මැඩම්. දැක්කද කාමරේ තියෙන මකුළු දැල් ගොඩ? ඇයි අද දෙන්නත් එක එකතුලා මකුළු දැල් කඩන දවස කියලා නේද පටන් ගත්තේ? ඉතින් කැඩුවන්? කැඩුවා ඉතින් කැඩුවේක නම් කැඩුවා. හැබැයි ඉතින් ඇයි ඔය සමාධි මිස්ටර් ඔය වැඩේ කරගන්න බැරි? යකඩෝ මේ බලපල්ලකෝ.
දැන් ඔයා කරන්න ඕන වැඩ අපි කරාට පස්සේ ඔයා කරන්න මොනවද? ඕනේ. දැන් අර නිකම් ඉඳලා පඩි ගන්නවත් බෑනේ නේ. හරි හරි. ඒ වුණාට සමාධි මිස් ගෑනු ළමෙක් හැදෙන්න ඕනේ විදියක් තියෙනවා. හරි හරි. මම ඒ විදිහට හැදලා ඉන්නම්කෝ. මම වැඩ නොකලන්න මට වැඩ පුළුවන්. මට දෙයක් අමතක වුණා. ඔයත් කොලේ වහලා මාර ගේම් දෙන්නේ නේ. මොකද සිසර? ඔයා ජොබ් එකට යනවා කියලා යන්නේ කොහෙද? වෙන කොහෙ යන්නද? ඔෆිස් තමයි යන්නේ. එතකොට ඔය කැම බිස්නස් එක කරන්නේ කොයි වෙලාවටද? කැම් බිස්නස් එකක් කිව්වේ? කැම් බිස්නස් එකක් කියන්නේ කැම් පැකට් ගන්නවා නේද? මොකක්ද අනේ? බත් 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 අනේ කන බත් අර පාරවල් අයිනේ තියන් විකුණන්නේ කුඩ බත්. ඉතින් මට එලකුණවන්නට හවුනා කාමරේ තිබිලා. මොකද්ද? මොකද්ද කියන්නේ අර කාමරේ පෙට්ටියක් තිබ්බේ. මොකද්ද තිබ්බේ? ඇයියනේ අර ගහලම තිබ්බේ. අයියෝ මේ සිසිර ඔළුව පිස්සු වට්ටන්නේ නැතොත් කියන දේත් තේරෙන්න කියනවද ඔයා? මිනිස්සයෝ ලකුණෝනයි මායි කාමරේ අස් කරද්දී පෙට්ටියක් හම්බුණා. ඒකේ 100 කොළ ගොඩාක් තිබ්බා. හරිද? ඒකේ ගහලම තිබ්බා කෑම සඳහා සල්ලි කියලා. දෙයනේ මගේ සල්ලි ටික. ඒක හැමමම තියෙනවා. අපි මේ විමර්ශනය කරන්නේ මොකද්ද මේ පෙට්ටිය කියලා. අන්ත දුව අම්මා මං ඔයාගෙන් අහන්නමයි හිටියේ. මොකද්ද අම්මා? ඔයා ඔෆිස් යනකොට හැමදාම කෑම එකක් ගෙනියනවා නේද? ඔව්. ඒ කාටද? මට. නෑ මම කියන්නේ දැන් ඔයා ඔෆිස් ගෙනියන කෑම එක නෙමෙයි. එහෙනම් ඊට අමතර ඔයා තව කෑම එකක් ගෙනියන්නේ. ඕ. ඒ කාටද? ඒත් මට. එතකොට කෑම දෙකක්? ඔව් එකක් උදේට කන්න අනිත් එක දවල්ට කන්න. එතකොට ඔයා උදේට ගෙදරින් කාලා තව බද්දයක් උතාගෙනත් යන්නේ. එහෙමද? නෑන් ග්‍රෝච්චෙමු. ටෙක්ලා මට කිව්වේ සමාධි කාට හරි කෑම අරන් යනවා හැමදාම කාටද දන්නේ කියලා. එයා කතා කළේ තරහෙන්ද? මොනවද මේ සල්ලි? සල්ලි රුපියල් 100 කොළ ගොඩක්. පුතා බලන්න මේ කවුද ආවේ කියලා. ලිහිණි දිවස්තිම කොහොමද?